අයිබෝන් අදවිඩීෙන් අපි කතා කරන්න යන්නේ අශෝක අධිරාජ්‍යයා සම්බන්ධ අප්‍රකට කතා පුවත. ඉතින් අපි ඉතුරු ටිකේ වීඩියෝකට ගිහිල්ලම බලමු. අශෝක අධිරාජ්‍යයා ධර්මාශෝක රජුවෙන්ට කලින් ලේ පිපාසිත පීඩිත රජෙකු ලෙස ඇතම් මූලාශ්‍ර වාර්තා කරලා තියෙනවා. ඔහු නිර්මාණය කළ වදක කුටියක් ලෙස අපිට අශෝක නිරය පෙන්වා දෙන්න පුළුවන්. මේ අශෝක රජතුමාගේ වදක නිරය ගැන අධ්‍යයනයක නිරත වෙන්න කලින් අශෝක රජතුමා පිළිබඳ පොඩි අධ්‍යයනයක නිරත වෙලා ඉමු. අශෝක රජු ඉපදින්නේ ධර්මාදේවියට දාව ඒ කිස්තුපූර්ව 304 දී. ඔහුගේ සුළු සොහිරන්ගේ පීඩනය මත රජුට සිදුවෙන අශෝක විවිධ ප්‍රදේශවලට පිටත් කර පුරාවෘත්තවලට අනුව සඳහන් වන පරිදි බිඳුසා රජු මිය යන විට අශෝක තම සොහිරන් 99 දෙනා මරා දමන බවත් සිය බාල සොහිරු වන වීතශෝක පමණක් ඉතුරු කරන බවත් සඳහන් වෙනවා. අශෝක රජතුමාගේ ක්‍රූරත්වය අපිට මෙහෙම පෙන්වන්නත් පුළුවන්. කාන්තාවන් පිරිසක් රජුගේ සමීර අළු බව හා අවලස්සන බව පිළිබඳ උපහාසයට ලක් කරමින් සිටියේදී රජුට එය අසුවනෝ. මේ සමගම එම කාන්තාවන් 500 දෙනාම පණපිටින් පුරුෂා ඝාතනය කරන ලෙස රජු අනුබල දෙනවා. ඓතිහාසික මූලාශ්‍රවලට අනුව රජු පරපීඩක කාමුකත්වයෙන් පෙළුණු කෙනෙක් බවට සඳහන් වෙනවා. ඒ කියන්නේ අනුන්ට වද දීලා ඒකින් තෘප්තිමත් වෙන එක. ඉතින් රජතුමාට වදකයෙකු අවශ්‍ය වුණාම ඔහු රාජපුරුෂයන්ව වදකයෙකු හොයාගෙන එන්න පිටත් කර හරිනවා. මෙහිදී වදකයෙකු වීමට පුද්ගලයෙකු ඉදිරිපත් වන නමුත් තම දෙමාපියන් ඒකට විරුද්ධ වෙන හින්දා ඔවුන්ව මරා දමන ගිරික නමැත්තෙකු වදකයෙකු ලෙස තෝරා ගන්නවා. මේ ගිරික නමැත්තා විසින්ම තමයි අශෝක නිරය පිළිබඳ සංකල්පය රජතුමාම ඉදිරිපත් කරන්නේ. මෙම අශෝක නිරය වර්තමාන පැට්නා නුවර ආසන්නව ඉදිකර බව සඳහන් වෙනවා. අශෝකාවදානයේ සඳහන් වන පරිදි මෙම මාලිගය පිටතින් ඉතා අලංකාර පළතුරුයන් ජලමල් වලින් අලංකාර කර තිබෙනවා. ඒ මාලිගය තුළට පුද්ගලින් ආකර්ෂණය කර ගැනීම පිණිස අශෝක රජතුමාගේ නීතියට අනුව මෙම මාලිගය ඇතුළට එසේ නැත්නම් අශෝක නිරය තුළට ඇතුළු වෙන කිසිදු පුද්ගලයෙකුට වදබන්ධනයට හසු නොවී පලායා නොහැකි බව සඳහන් වෙනවා. ඔවුන් කොතරම් අහිංසක පුද්ගලයෙක් වුවත් ගිරක විසින් රජුගේ වින්දනය පිණිස ඔවුන්ට වදබන්ධනයට ලක් කරනවා. මෙම අශෝක නිරය නිර්මාණය කළ තියෙන්නේ බෞද්ධ ග්‍රන්ථවල සඳහන් වන අපාය අනු. ඒක වෙන්නේ මෙහෙමයි. දිනක් මේ ගිරික නැමැති පුද්ගලයාට අපාය පිළිබඳව හා අපායේ වදබන්ධන පිළිබඳව සූත්‍රයකින් දැනගන්න ලැබිලා තියෙනවා. ඉතින් ඒ අනුව තමයි ඔහු මේ අපාය පිළිබඳ සංකල්පය උපුටාගෙන අශෝක නිරය ඉදිකිරීමට රජුට අදහස දීලා තියෙන්නේ. මෙම වදබන්ධන අතරට සිරකරුවන්ගේ මුඛය යකඩයකින් ඇර උණුකල තඹවක් කිරීම, පණපිටින් තැම්බීම, රත්තු ලෝහ මතුපිටක තබා ඇනගැසීම වැනි වදබන්ධන ක්‍රම අයත් වූ බව සඳහන් වෙනවා. අශෝකාවදානයේ විස්තර වන අන්දමට මෙම මාලිගයට සමුද්‍ර නම් භික්ෂුවක් ඇතුල් වෙලා තියෙනවා. ඉතින් ගිරික ඔහුවත් වදබන්ධනයේ ලක් කිරීමට අමුතුම ද්‍රාවණයක් සකස් කරලා තියෙනවා. මෙම ද්‍රාවණයට ජලය, ඇටමිදුළු, මිනිස් රුධිරය, මිනිස් මලමුත්‍ර ආදී එකතු වෙලා තිබෙනවා. භික්ෂුන් වහන්සේ මෙම ද්‍රාවණය තුළ පණපිටින් තැම්බීම තමයි ඔහුගේ අරමුණ වෙලා තිබෙන්නේ. මෙම අවස්ථාවේ දුකෑනු කුමක්දැයි අවබෝධ කරගත් භික්ෂුන් වහන්සේ රහත් ඵලයට පැමිණිලා තිබෙනවා. අනතුරුව රහත්භාවය නිසා විශාල පියුමක් මත භික්ෂුන් වහන්සේ කටාරම තුළ වැඩ සිටිනෝ. මෙහිදී ගිරක විසින් භික්ෂුන් වහන්සේ සඳහා කිසිදු ආකාරයක වදබන්ධනයක් පැමිණවීමට අපොහසත් වී තිබෙනවා. රජු මෙම සිද්ධිය දැසින් නැරඹීමට මෙම ස්ථානයට පැමිණිලා තිබෙනවා. එහිදී භික්ෂුන් වහන්සේගේ ධර්මදේශනයකට සවන් දුන් රජතුමා භික්ෂුන් වහන්සේ කෙරෙහි පැහැදීමට ලක් වී තිබෙනවා. මෙහිදී අශෝක රජතුමා විසින් මෙම වදක කුටි විනාශ කර දමන බවට භික්ෂුන් වහන්සේට පවසා තිබෙනවා. නමුත් එම අවස්ථාවේදී ගිරික විසින් එම යෝජනාව ප්‍රතික්ෂේප කරනවා. ගිරික විසින් පැවසුවේ මෙම ස්ථානයට පැමිණෙන සියලු දෙනාටම රාජාණ පරිදි වදබන්ධනයේ සිදුවන නිසා රජුටද වදබන්ධනයට මුහුණ දීම අනිවාර්ය වන බවයි. රජු මෙතනදී පවසන්නේ සැමට කලින් මෙම ස්ථානයට පැමිණියේ ගිරික බවත් ඔහුට පළමුව වදබන්ධනයේ අත්විය යුතු බවයි. මෙහිදී ගිරිකව පණපිටින් පුළුස්සා දැමීමෙන් රජු කටයුතු කරනු.
අද වනවිට මේ අශෝක නිරය පිළිබඳ හමුවන්නේ ලිඛිත සාක්ෂි විතරයි. දහනවන සියෝසි ඉන්දියාවට සංචාරය කළ බ්‍රිතාන්‍ය ජාතික ලෝරන්ස් වැඩල් පවසා සිටින්නේ ආගම් කෝන් නැමති ස්ථානය අශෝක නිරයේ කොටසක් බවයි. ඉතින් අද මේ වීඩියෝෙන් අපි කතා කරේ අශෝක අධිරාජ්‍ය පිළිබඳව ඔයාලා අහලා තිබුණේ නැති කතාවක් පිළිබඳව. ඉතින් මේ අශෝක නිරය පිළිබඳ මම අර කලින් කිව්වා වගේ පුරාවිද්‍යාත්මක සාක්ෂි කිසිම දෙයක් හම් වෙලා නැහැ. තියෙන එකම සාක්ෂිය තමයි මේ අශෝකාවදානයේ සඳහන් වන විස්තරය. ඉතින් මම හිතනවා අද වීඩියෝ ගොඩක් හොඳ වෙන්න ඇති කියලා. එහෙනම් අතට ගිහින් ඉන්නම්. ඔයාලට සුබ දවසක්.